ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. බැඳුම්කර කොමිෂන් වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාජ තොරතුරු. හිටපු ඇමති රවී කියයි. මෙතන මේ ප්‍රකාශ කළ තියෙන එක සම්පූර්ණයෙන්ම ව්‍යාජයි. අපේ අගමැතිතුමා කිසිම වැරද්දක් කළ නැහැ. මම කිසිම වැරද්දක් කළ නැහැ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නිලවරණයේ උණුසුම් වේ. මේඝහස්තියා ඇතුළු විල්පත්තු රක්ෂිතයේ සිටි තවත් ඇතුන් තිදෙනෙකු අතුරුදන් පරිසර සංවිධාන වලින් චෝදනා. මේඝ කියන ඇතත් මේ වුණිට අතුරුදහන් වෙලා තියෙනවා. මං හිතන්නේ කල්ලාරු ඇතටත් වඩා විශාල දල තියෙන ඉතාම දැකුම් කළු ඇත. හිරු CIA අනාවරණයෙන් පසු යාල සංචාරක ගැටලුව ජනපතිගේ සහ අගමැතිගේ අවධානයට. කිසිදු රාජ්‍ය ආයතනයක් සතු දේපළ සම්පත්තෝ වාහන මැතිවරණ කටයුතු සඳහා භාවිත කිරීමට ඉඩ නොතැබීම අමාත්‍යංශ ලේකම්වරුන් සතු වගකීමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අමාත්‍යංශ ලේකම්වරුන් සමග අද පැවති හමුවකදී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අමාත්‍යංශ ලේකම්වරු අතර මෙම හමුව ඊයේ පසුරුව පැවතුනේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. අමාත්‍යංශවල ලේකම්වරුන්ගේ ප්‍රධාන වගකීමක් තිබෙනවා මැතිවරණ නීතිරීතිවලට පටහැනිව අමාත්‍යංශවල සම්පත් විශේෂයෙන්ම වාහන සහ අනිකු සම්පත් පාවිච්චි කිරීමට ඉඩ නොදී ඒ ගැන විධිමත් වැඩපිළිවෙළක් සහ ප්‍රතිපත්තියක පිළිපැදීම හොඳයි. කලින් මැතිවරණ කොමසාරිස්තුමෙක් හිටියේ. නමුත් දැන් මැතිවරණ කොමිසමක් තිබෙන නිසා බලතලත් වැඩි. නීතිය ක්‍රියාත්මක කිරීමත් කලින් අවස්ථාවලට වඩා විධිමත් වෙන බව අපි දන්නවා. අමාත්‍යංශය විතරක් නෙවෙයි අමාත්‍යංශයට අයත් දෙපාර්තමේන්තු සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ඒ සියලුම ආයතනවල ඒ විදිහට වාහන ප්‍රමුඛව අනිත් රාජ්‍ය දේපළ සම්පත් භාවිතය සම්බන්ධයෙන් අපි වගකීමෙන් කටයුතු කරන්නට ඕනේ. විදේශ සංචාරවලදී පෞගිය අවුරුද්දේ දැකපු දෙයක් තමයි සමහර අමාත්‍යංශවල ඇමතිතුමයි ලේකම්තුමයි දෙන්නම යනවා. නමුත් මොනම හේතුවක් නිසාවත් අමාත්‍යංශයක ඇමතිතුමා සහ අමාත්‍යංශයේ ලේකම් විදේශගත වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ පිළිබඳව බොහොම පැහැදිලි චක්‍රලේක තිබෙනවා. ඒ වැරද්ද මම හිතනවා මේ අවුරුද්ද බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ඉදිරිපත් කර ඇති වාර්තාවේ සඳහන් කරුණු ව්‍යාජ ඒවා බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. එම වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පළාත්පාලන මැතිවරණයට උතුරු කොළඹ ආසනයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ පසුරුවේ ජනහමුවක් සංවිධානය කර තිබුණා. කොතරම් පරස්පර විරෝධී මත තිබ්බත් පක්ෂ දෙක එකට ඇවිල්ලා මේ ගිනියන අමාරු ගමන තුල අද මේ තනි අලියා ගැන කතා කරනකොට යම් අයට වලිප්පු හැදෙනවා. චරිත ඝාතනය කළා අලියා බය කරන්න හදනවා. මම මේ අවස්ථාවේ කියන්නේ එක්සත් ජාත්‍ය පක්ෂයයි අපේ රනිල් වික්‍රමසේනායකතුමා යටතේ කවදාක්වත් මේකෙන් බයෙන් පාලනය කරන්නේ නැහැ කියන එක මම මතක් කරන්න කැමතියි. අපි මේ කුචිකවන්න හදන මේ අහිංසක ජනතාව රවට්ටන්න හදන යුගය නවත්තලා අපි සැබෑ වරමක් ගන්න මෙන්න මේ නිසායි. මේ ආණ්ඩු තුල එක්සත් ජාත්‍ය පක්ෂයට අද බලය හදලා යම් කිනිනිකම් කරනවා කියන එක අපි අහිංසක ජනතාව අපිට කියනවා. මෙතන වරප්‍රසාද හුඟක් යන්නේ අපේ හවුල් වෙලා තියෙන පක්ෂෙට. බලන්න දීවර අමාත්‍යංශයෙන් ජනතර සේවය කරන්න පුළුවන් ගන්නවා. කෘෂි කර්මෙන් ඒ වගේම සේවය කරන්න පුළුවන් දේවල් තියෙනවා. සමුද්‍ය තුලින් අනිසි ප්‍රයෝජන අරන් උදව් කරන්න හදනවා. අපි එක පැත්තකින් පොවනවා, ඒ අය අනිත් පැත්තෙන් දෝනවා. ඒක ඇතුලෙන් එක්සත් ජාති පක්ෂය තර්ජනය කරන්න හදනවා. ඒ වගේම අපේ සුවඳ පක්ෂ අපිත් එක්ක මහචන්දක එක ගමනක් යනවා. වෙනින් චන්දවලට තනියෙන් යනවා. ඒ වගේ අන්තවාදී පක්ෂ අතුගාලා දාන්න ඕනේ කියන එක මම මේ අවස්ථාවේ ඔබ සියලු දෙනාගේ මිල්ලනවා. ජනහමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් හිටපු අමාත්‍යවරයාට ප්‍රශ්න කිහිපයක් යොමු කළා. මං
මංහිතන්නේ මේගේ ඔරිජිනල් වාර්තාව අප ලැබෙන තාක්කල් මේ ගැන කතා කරල වැඩන්නේ. මෙතන මේ ප්‍රකාශ කළ තියෙන එක සම්පූර්ණයම ව්‍යාජයි. ඔරිජිනල් සහතිකය අපි පිල්ලලා තියෙනවා. දැන දීලා දවස් මහිතන්නේ පහක් හයක් දීලා තියෙනවා. මහිතන්නේ සදාචාරමය අනුව ඒක අපේ අගමැතිතුමාටත් අපට බාර දීන එක තමයි අවශ්‍යයි. ඉන් පසුව ඔබේ ඕන ප්‍රශ්නයට අපි උත්තර දෙන්න සූදානම්. ඔබතුමායි කියපුද ඇව්වනම් බොන් වාර්තාවේ අපේ කිසිම සම්බන්ධකමක් නැහැ කියලා ඔප්පෙලා තියෙනවා. ඉතාල මොනවද මේ අහන්න අවශ්‍ය? බුලත් කඩය දුවපු නැති අය තමයි මේව ගැන කතා කරන්නේ. මන් දන්නේ බොරු කියන්නේ මොකද්ද කියලා. මොකද අපි කියලා තියෙන දේවල් අවංකව කියලා තිබ්බහම මේ වගේ දෙයක් දෙන්න එක පුදුම සහගත වැඩක්. ඔවගේ කූට වැඩ තමයි කරන්න හදන්නේ. අපේ අගමැතිතුමා කිසිම වැරද්දක් කළේ නැහැ. මම කිසිම වැරද්දක් කළේ නැහැ. පෞද්ගලික අපි වගේ අය ඉලක්ක කරන්න හදන අපි බය නැහැ. මේ අතර රවී කරුණානායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ සමාජික අමාත්‍ය ආචාර්ය සරත් අමුණුග මහතා අද මහනුවරදී අදහස් පළ කළා. වාර්තාව එළියට ඇවිල්ලා තියෙනවා. රවි කරුණානායකරු අමාත්‍යතුමා සඳහන් කරලා තියෙනවා ව්‍යාජ තොරතුරු මත තමයි මේ බැලන්කර වාර්තාව නිකුත් කරලා තියෙන්නේ. විවේචනය කරන්න කිසිම හේතුවක් නැහැ. මං හිතනවා මෑත කාලයේදී ආපු ඉතාම මධ්‍යස්ථ ඉතාම වැදගත් කොමිසම තමයි මේක. මේ බැඳුම් කර කොමිසමේ හිටියේ රටේම පිළිගත් කොමසාරිස්වරු දෙන්නෙක්, දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු කරන දෙන්නෙක්, අනිත් එක්කෙනා විගණකාධිපතිවරයෙක්. ඒ හින්දා අපිට උපකල්පනය කරන්න වෙන්නේ මේක සෑම අතින්ම සර්ව සම්පූර්ණ වාර්තාවක් හැටියට. රවි කරුණානායක මහත්මයා තමයි සදා කරන්නේ හොඳම අමාත්‍යංශය දීලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. එතුමලාට දීලා තියෙන්නේ මහ ජනතාවට සේවය කරන්න බැරි අමාත්‍යංශය කියලා. ඇත්තටම එහෙමද? ඉතින් ඒක දැන් කියලා වැඩක් නැහැ නේ. දැන් අවුරුදු 3ක් ගිහිලා ඉවරයි. දෙගොල්ලෝ සාකච්ඡා කළා තමයි අමාත්‍යංශ බෙදාගෙන තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේ ඒක කතා කළා වැඩක් නැහැ. ඉතින් අනාගතේ අලුත් කැබිනට් මණ්ඩලයක් මේ කුට්ටම අනන්න ඉඩ තියෙනවා. අපි දන්නේ නැහැ. ඒ තීන්දුව ගන්න ඕනේ ගරු ජනාධිපතිතුමා. බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා දූරයෙන් ඉල්ලා සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්. මේක සැලසුම් සහගතව කුමන්ත්‍රණකාරී ලෙස කරපු සාපරාධී අපරාධයක්. අපරාධිතේ නෙතන සැලසුම් සහගත කුමන්ත්‍රණකාරී මංකොල්ලේට වගකී යුතු අයට නිසි දඬුවම් ලැබෙන්නේ අධිකරණයෙන් යහපාලනයටයි නීතිය ආධිපත්‍යයටයි හිස නමලා බැතුම් කර කොමිෂන් වාර්තාව නීතිපතිවරයා ඉක්මනින් උසාවියට ඉදිරිපත් කරන සටනයි අපි දැන් කළ යුතුව තියෙන්නේ. නැතුව මේකට එක එක ඒවා කියලා ඒ පාරිශුද්ධ වෙන්න අදහස් ඉදිරිපත් කරන්න ඔබ නියම හොරා කියන එක ඔප්පු වෙන කරන වෙන කිසි දෙයක් වෙන්නේ නැහැ. අග්‍රාමාත්‍යවරයා මට උපදෙස් දුන්නා කියන එක කියන්නේ අර්ජුන් මහේන්ද්‍ර. ඔහු ප්‍රසිද්ධ මාධ්‍යකයෝ තුල කෝප් කමිටුට කියලා තියෙනවා, ජනාධිපති කොමිෂන් එකට කියලා තියෙනවා. යෝජනා කරනවා ජනාධිපතිතුමාට පුළුවන් නම් විශේෂ අධිකරණයක් පිහිටවන්න මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා. අධිකරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් ඉදිරිපත් කරා අගමැතිවරයා විදියට පාර්ලිමේන්තුවේදී කර ප්‍රකාශ හා අනිකුත් කාරණාවලදී නොකළ යුතු කාරණා කරලා තියෙනවා කියලා. අගමැතිතුමා නොකළ යුතු කාරණා කරලා නම් එවනම් අගමැති ධූරයේ ඉවත් වෙලා එතුමා කරුණාකරලා නිවැරදිභාවය පෙන්වන්න. සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් වංචා කරා කියන්නේ ජාති ජාතිත් සහගහන හොරකමක් ඒක. දැන් ඒකාපත විපක්ෂය ගේනවා විශ්වාස භංගයක් අග්‍රාමාත්‍යවරයා. එම ආවොත් අපි ඒ වෙලාවට ඒකේ තියෙන කරුණු සලකා බලලා බලනවා මොකද්ද ගන්න ඕන තීන්දුව කියලා. වඩාත් ප්‍රායෝගික දෙයක් අපිට කරන්න පුළුවන් වෙයි. ඔය කියන්නේ කිව්වොත් අර නියෝජ්‍ය අපිටම ගහලා එයිද කියලා. ඒ වනම් බලාගෙන ඉන්න අපි හැමදාම දේශපාලනය කරේ. අගමැතිතුමා යහපාලන සදාචාරය පෙන්නලා ඉල්ලාස් වෙනවා වඩා හොඳයි. ඉල්ලාස් නොවී තව දුරටත් අතර ඉන්නවා නම් තියෙන්නේ වහම මේ අධිකරණ ක්‍රියාවලියේ පණ ගන්නලා නීති ඉදිරියේ තමන් නිවැරදි කියලා ඔප්පු කරනවා. දෙකනේ තියෙන්නේ අගමැතිතුමාට. දැන් බොලේ අගමැතිතුමා ළඟට නැවිලා තියෙන්නේ. රවි දීපු ආදර්ශෙම අගමැතිතුමා දුන්නා නම් වඩා හොඳයි. අපි දන්නේ නැහැ එතුමා කොහොම ගණීද කියලා. රවි කරුණානායක හොඳයි. මම හොඳයි කියයි දැෂ්ලේ. බැඳුම්කර කොමිසමේ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කරන ලෙස දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය රණ වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පස්තරුවේ අස්ක්‍රි මහනායමයන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා.
මේ අතර අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබාගත් අතර උන්වහන්සේට නව වසර සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සුබ පැතුම්ද එක් කළා. අග්‍රාමාත්‍යවරයා අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් බැහැදක ආශිර්වාද ලබාගත්තේ ඉන් අනතුරුවයි. මහානායක ස්වාමීන් වහන්සේලා දෙනම මුණ ගැහුණා. විශේෂයෙන්ම අපේ සංවර්ධන වැඩ කටයුතු ගැන සාකච්ඡා කරා. අපි ගියා නීතිපතිට යවන්න කියලා. මේ අතර පසුගිය දිනක පැවති මංගල උත්සවයකට එක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරංගනී සේරසිංහ මහත්මිය සමග නර්තනය යෙදෙන ආකාරය සමාජ ජාල මාධ්‍යවල හුවමාරු වී තිබුණා. රජයේ අසාර්ථක වැඩපිළිවෙල පිළිබඳව පළාත් පාලන මැතිවරණයේදී ජනතාවට පැහැදිලි පණිවිඩයක් දී හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. විදෙස්ගතව සිටින ඔහු මේ අදහස් පළ කළේ කොළඹදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩසටහනකට ස්කයිප් තාක්ෂණය ඔස්සේ එක් වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩසටහනක් ඊයේ පසොරුවේ කොළඹදී පැවැත්ුණේ ඉදිරි පළාත් පාලන මැතිවරණය මුල් කර ගනිමින්. අද මම දකින හැටියට මේ රජය අසාර්ථක වෙලා තියෙන්නේ ඔහු දේශපාලනික අරමුණින්ම ක්‍රියා කරනවා හැරෙන්නට ආර්ථික සංවර්ධනයක් ඇති කරන්නට ක්‍රියා කරන්නේ. බොහෝ වෙලාවට මේ රජය කියනවා ජාත්‍යන්තරය ජාත්‍යන්තරය ක්‍රම කියන්නේ අපේ රටට අවශ්‍ය විදියට ජාත්‍යන්තරයක් සාර්ථකව දක්වනවා කර ගැනීම නිසා ජාත්‍යන්තරයට ඕන විදියට අපේ රටේ දේවල් අපේ රටට අවැඩදායක දේවල් සිදු කරලා ඒ ජාත්‍යන්තරය ජයග්‍රහණය කරන්නේ. මෙන්න මේ වාතාවරණය තුළ තමයි අද මේ ඉදිරියට වෙන නැතිවෙන්නේ කියන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ පළමු ජනරැළිය අද කඩවතදී පැවැත්වුණා. ඒ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත නගරයේදී පැවති මෙම ජනරැළියට ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිතයින් රැසක් එක්ව සිටියා. නියෝජ්‍ය අමාත්‍යදුරෙන් ඉවත්ව පසුගියදා ඒකාබද්ධ විපක්ෂයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතාද ඊට එක්ව සිටීම විශේෂත්වයක්. අද පසරු පහට පමණ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජනරැළියට එක් වුණා. එක්සත් ජාතික පක්ෂයේ ඔය පිරිසිදුයි කියන පුංචි කොල්ලන්ගේ නායකයා මෙරටේ දැවැන්තම බැංකු මංකොල්ලේ පළවෙනි විත්තිකාරයා එන. ඒ විත්තිකරුවන්ගේ පැටව් ටිකට පිරිසිදුයි කියන ලේබල් එක ගහන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණේ 71 88 නායකතුමා කියනවා මරපල්ලයි කියලා මරනවා. 94 චන්ද්‍රිකාට දීපල්ලයි කියනවා. 2002 චන්ද්‍රිකාට පෝස්ටර් ගහපියා කියනවා. 2005 මහින්ද රාජපක්ෂට පෝස්ටර් ගහපල්ලයි කියනවා. 2010 පොන්සේකාට පෝස්ටර් ගහපියා කියනවා. 2015 මෛත්‍රී රනිල්ට පෝස්ටර් ගහපියා කියනවා. ඒ අපිද වහල්ලු එතකොට. වහල්කම් කරලා තියෙන කවුද? 71 ඉඳන් මෙතෙක් වෙනකම් කරපු වහල්ලු ගමට ඇවිල්ලා කියනවා. අපේ පිරිසිදු අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරනවා කියලා. රවි කරුණායක මහත්තයා වැට් එක වැඩි කරන්න ඕනේ, තීරුබද්ද වැඩි කරන්න ඕනේ, රේගුබද්ද වැඩි කරන්න ඕනේ කියලා කිව්වා. හැබැයි එදා අපි කණ්ඩායමෙන් කිව්වා මේක වැඩි කරන්න එපා, මේක සියල්ලක් වදින්නේ දුප්පත් මිනිහට. එතකොට රවි කරුණායක මහත්තයා මොකද දන්නවද කිව්වේ? ආණ්ඩුවක් වුණාම කොන්දපණ තියන් තීන්දු ගන්න ඕනේ කියලා. අරගෙන තියෙන්නේ කොන්දපණ තියන් තීන්දු ගෙදරත් යන්න වෙලා තියෙන්නේ. ඒ නිසා තමුන්නාන්සලගේ අතේ තමයි ඇඳ තියෙන්නේ. මේ කොන්දපණ තියාගෙන තමුන්නාන්සලට කෙලින ආණ්ඩුව ගෙදර යවන්න තමුන්නාන්සලට තමයි පුළුවන්. අපි කියනවා වගවීම හා වගකීම කියන මූලධර්ම වලට ගරු කරනවා නම් මුදල් ඇමති මහ බැංකු අධිපති නෙවෙයි, මේ අය පත් කරපු උන්නාන්සලට ජනතාවගෙන් සමාව අරගෙන ඉල්ලා අස්විය යුතුයි කියලා.
අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනි. හෙට උදේට කඩේට ගිහිල්ලා පොල් ගෙඩියට රුපියල් 80ක් ගෙවනකොට අර්ජුන මහේන්ද්‍රන්ගෙන් නිදලා අපිට මේ தත්ත්වය උදා කරපු ආර්ථිකය කඩාපු ඒ සියලු දෙනාටම විරුද්ධව ඔය පොල් ගෙඩිය බලන්න කියලා අපි ඉල්ලා හිටිනවා. දැන් බලන්න හත්වලා මේ හුරු අල්ලනෝ කියලා මේකල ආවා. රටේ ජනාධිපතිම කියනවා වාර්තාවේ කියන ආකාරයට බැඳුම් කොරේ පාඩුව බිලියන 11000යි. කෝටි 11 ලක්ෂයයි. මේ වෙලයි කියලා තියෙන පුංචි පාඩුව ඇත්ත පාඩුව නෙවෙයි. ගාන අඩු කරලා පෙන්නන පාඩුව. කොහමද රොබරිය? රංජන් රාමනායක මහත්තයම කොහෙද දන්නේ නැහැ. මේ දවස්වල දෙයිහාමුදුරුවනේ කොමඩ් කටවල් වලට අත දදා යනවා රත්තරන් හොයන්න රාජපක්ෂලගේ. රංජන් රාමනායක මහත්තයෝ කොමඩ් කටවල් වලට අත දාගෙන ගිය හොරු අල්ලන නඩේ මහ බැංකුව දින 20න් සුද්ධ කරා. පුතපු ගමන් කාපියක. හොරකමට පෙරේතකම ඉවසILLක් නැහැ. ලැබුණ ආණ්ඩුව දින 100න් හුටස් ගහලා යයිද දන්නේ පටන් ගත්ත දවස් 20යි මල පෙරේතයෝ වගේ මහ බැංකුව සුද්ධ කරන්න ගත්තා. දැන් මේ රටේ මහාම විශාල මංකොල්ලේ ඇති වුණා. මේ වගේ බැංකු මංකොල්ලයක් මං හිතන්නේ ලෝකේ කිසිම බැංකුවක සිදු වෙලා නැහැ. අද මේ රමුණාංශලාගේ පොකොට්ටුවට වැඩිලා හැම භාණ්ඩයක්ම මිල වැඩි කරනවා. මේ කට්ටිය වැඩි කරන ગાන අපිවත් දන්නේ නැහැ. මේවා අනුමත කරනවද නැද්ද කියන එක තීන්දුව කරන්නේ 10 වෙනිදාට. ඒකින් ඉඳන් රමුණාංශලා 10 වෙනිදා හරි තීන්දුවක් ගන්න වෙනවා. ලකුණ මොකද්ද? දිනන ලකුණ මොකද්ද? ඕට්ටුව. කඩේට ගිහින් රුපියල් 100ක් දීලත් බත් එකක් ගන්න බැරි වෙයි කියලා උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා කියනවා. එතුමා එහෙම කියන්නේ ඇයි කියලා දැනගනිමු. රට වටකර බැද්දත් කට වටකර බඳින්න බැරි වැට නැති කටෙන්. සම කියන්නේ නැතුව නායකවන්ට සලකන්නේ නැතුව පවදාප්පත් දේශපාලන ගමන් යන්න බෑ. බණ්ඩාරවෙල ජමින්ද මන්ත්‍රීතුමා සිරිකොතේදී හපුතලේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකට කණේ පාරක් ගහලා. ඔන්න හැපිවීම. ඉතින් චණ්ඩිකන් වලින් දේශපාලනය කරන්න බෑ. තක්කඩි මායමතියා අද ඇවිල්ලා කියනවා මානකර සභාව දිනවලා දීපන් අපි වැඩ කරන්නම් කියලා දිනව ගනි. දැන් නෝනා දාලා තියෙන ඇල්ලට නෝනා දාලා කානු කපනවා බෝක්කු හදනවා ගිහිල්ලා කොන්ක්‍රීටුත් දානවා මේ හාදයා. මේ 125 අපි පාර්ලිමේන්තුවට ගෙනාවේ ඒ ඇමතිගේ මන්ත්‍රීගේ දියණිය හෝ භාර්යාව සභාපති කරන්න හෝ මන්ත්‍රී කරන්න නෙවෙයි. එවැනි අපේක්ෂකයන් දාලා තියෙනවා නම් ඒ අපේක්ෂකයන් පරද්දන්න. දැන් වෙනස ඇති කරලා අවුරුදු 3යි. වෙනස රස හොඳට අපිට දැනෙලා තියෙනවා. මහා බැංකු බැඳුම් කරේ හොරකම කරේ වනිල් ඇතුළු ආණ්ඩුව තනියේ කිව්වා ඇටර්නි ජෙනරල්ට දාලා නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා. කිසිම දේශපාලඥයෙකුට මේකෙන් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. දැනටමත් රටේ හොරු කවුද කියන එක හෙළිදරව් කරලා ඉවරයි. ජනතා අධිකරණය මේ වෙනකොට තීන්දුව කළා ඉවරයි. වැරදිකාරයෝ කවුද කියලා. ඉතිහාසයේ පළවෙනි මතාවට හොරකම් කරපු සල්ලි නැවත අය කරගන්න යෝජනාවක් ඉවල තියෙනවා. රවි කරුණානායක මහත්තයා නම් හොරකම් කෙරුවා කියලා බැඳුම් කර කොමිසමේ කියනවා. ලක්ෂ 1500ක ගයක් එතුමා අරගෙන නැ නෝන අරගෙන. අගමැති ආණ්ඩුව ජරා කරලා ඉවරයි. අපි හොරු කියන්න ඕනේ නැ. ආණ්ඩුවම කරන අය දැන් හොරු කියලා ඉවරයි. දඬුවම් දෙන එක හෝ නඩු පවරන එක හෝ උසාවිය යන එක හෝ මේක කරන්න නැතුව මේක මේ පීරිගගා මෙහෙම කර කර දේශපාලන වාසියක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයට මඩ ගැසීම සඳහා ඒක පාර්ශවික වැඩ කරන්න හදනවා නම් මැතිවරණ නීතිය උල්ලංඝනය කරනවා. එක්සත් ජාතික පක්ෂයට ෂොට් එකක් දීමේ අරමුණෙන් හරි මහා බැංකුව කඩපෙවුම් අල්ලපෙක හරි කෝත්තරක සභාවෙන් තමයි ඉස්සෙල්ලම මේ බැඳුම් කර හොරු ගැන හෙළිදරව් කළේ. අර්ජුන ලෝසියස් එක්ක උදේවස කතා කරන UMP මන්ත්‍රීලා සෙට් එකකුත් ඇතුලේ තියාගෙන අපිට පුළුවන් වුණා කියන්න මෙතන විශාල වංචාවක් කළා. මහා බැංකුවේ බැඳුම් කර වෙළඳාමේදී වංචාවක් දූෂණයක් වෙලා තියෙනවා. අපි ඕක එදත් කිව්වා අදත් කියනවා. සමහර හීනෙන් අවදි වෙලා වගේ එහෙම කිව්වේ නැහැයි කියලා කියනවා. ඔය හොරුන්ට විරුද්ධව අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියලා කියපු එකම කෙනා මම. දැන් ශාන්ත දාන්ත වෙන්න බෑ ඔය කාටවත්. දැන් කියනවා අනේ අපි නම් නැන්නේ අරිය තමයි කරේ. ඔන්න ඇහින් පින්නන්නම් කියලා බලනවා අරියදී. රණිල් කියනවා රවි කියලා රවි කියනවා රණිල් කියලා ඔය කොයි කවුරු මොනවා කිව්වත් පොල් හොරා කරෙන්දනේ කියලා මිනිසු දන්නව දැන් මේ තමයි හොරු රැළ කියලා මේ බැඳුම් කරේට යන්න කැබිනට් මණ්ඩලයේ තීරණයක් අරගෙනත් නැහැ එක්සත් ජාතික පක්ෂයේ කුත්‍ය අධිකාරි මණ්ඩලයේ තීරණයක් අරගෙනත් නැහැ මෑණ්ඩුවේ වෙනසේ කොල්ලන්ට දඬුවම් කරන්න ඉදිරිපත් වී. ඒ නිසා වහාම දඬුවම් දෙන්න තරාතිරම නොබලා ඒ දඬුවම ක්‍රියාත්මක වෙනවා දකින්න අපි ලෑස්ති. බැඳුම් කර වංචාවේ මහා මොලකරු අගමැති රනිල් වගකීම මම බාර ගන්නවා කියලා අගමැති රනිල් ඇමති මණ්ඩලයට කිව්වා. මෙන්න බොලේ වැඩේ වැරදිලා දැන් අයින් වෙන්න කාලය ඇවිල්ලා මේ පින්තූර කොලේට 100ක් වටිනවා කියලා තියෙන මුදල් ඇමති රවි කරුණානායක උසාවියට බොරු කිව්වා. මේ අස්සම් කරලා ඉන්න අර්ජුන් මහේන්ද්‍ර නම්බර එකේ තක්කඩියක් මම මේ රුපියල් 100 අරන්
වෙනවද බත් පැකට් එකක් ගන්න කඩේ මේක බලලා මේක 100ක් වටිනවා කියලා විශ්වාස කරන්න බෑ මාත්‍යෝ හුරු දෙන්නෙක් න අසං කළ තින්නේ කියලා කඩේ මුදලාලි කිව්වොත් මට මේකෙන් බත් එකක් ගන්න බැරි වෙනවා දැන් ජනතා විමුක්ති පෙරමුණ හැරිලා දැන් රනිල් වික්‍රමසිංහට ගහන අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙනාවේ එකට දීග කෑවා ওই දින 100 ආණ්ඩුව තුලේ මාස ගාණක් මතක නැතුවද ඒ දවස්වල අනුර දිසානායක තමයි ඒ හදාගත්ත පූට්ටු ආණ්ඩුවේ ප්‍රකාශකයා අද හොරකම් නතර කරනවා කියලා මෛත්‍රීපාල මහත්තය දිවුරුන් දිනේකට පපුව අත තියාගෙන ඉන්න SB හොරකම් කරන්නේ කියලා. ලක්ෂ්මන් යාපා හොරකම් කරන්නේ නැහැ කියලා. සුසිල් ප්‍රේමජයන්ත හොරකම් කරන්නේ නැහැ. ඒගොල්ලන්ට දිවුරුන් දෙන්න තියෙන්නේ ආයේ හොරකම් කරන්නේ නැහැ කියලා. දෙදහස් දහට වසරට සභිකයින් පත්කර ගැනීම සඳහා වන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නිලවරණය අද කොළඹ බෞද්ධ ලෝක මාවතේ පිහිටි එම සම්මේලන මුලස්ථානයේදී පැවැත්ුණා. නිලවරණය අතරතුරදී සම්මේලනයේ මහසභා රැස්වීම පැවැත්ුණු අතර එහිදී ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්. නව වසර සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නිලවරණය අද පෙරවරුවේ ආරම්භ වුණා. චන්ද විමසීම අතරතුරදී සම්මේලනයේ 91 වෙනි මහසභා රැස්වීම පැවැත්ුණි එම සම්මේලන ශ්‍රවණාගාරයේදී. එහිදී 2016 වසරේ සම්මේලනයේ ගිණුම් වාර්තාව සංගම් ලේකම්වරයා විසින් සභාවට ඉදිරිපත් කළ අතර ඊට සමාජිකයන් පිරිසකගේ විරෝධය ලැබුණා. එහිදී උණුසුම් තත්ත්වයක් දැති වුණා. කෙසේ වෙතත් සමාජිකයන් දිගින් දිගටම වාර්තාවට විරෝධය පළ කිරීම නිසා එය සම්මත කර ගැනීම පසුවට කල් තබා තිබෙනවා. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින්. මාතර ගන්දර කඳගුඩල ප්‍රදේශයේදී අමානුෂික ලෙස සිදු කළ පහර දීමක් හේතුවෙන් පුද්ගලික තුවාල ලබා තිබෙනවා. පහර කැමර ලක්ව පුද්ගලයා චෝදනා කළේ සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලිසියට පැමිණිලි කළත් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බවයි. ගන්දර කඳගුඩල ප්‍රදේශයේ පදිංචි කැලුම් චාමර නැමැති මෙම පුද්ගලයා පහර කැමර ලක්වන්නේ පසුගිය 31 වෙනිදායි. සිද්ධියෙන් පරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කෙරුණු ඔහු පසුව කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබුණා. පහර කැමරට ලක් වූ චාමර පැවසුවේ අවමංගල්‍ය උත්සවයකදී ඇති වූ ආරවුලක් සමතේකට පත් කිරීමට මැදිහත් වීම නිසා ඊට උරණ වූ පිරිසක් තමන්ට පහර දුන් බවයි. සොරබොර ලොක්කා එයාගේ පුතත් එක්ක ඇවිල්ලා මටත් මගේ නෝනටත් බරපතල විදියට පහර දුන්නා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මගේ අම්මා පළවෙනිද ගන්දර පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරලා තියෙනවා. බිරිඳ ස්ථානාධිපතිවරයා හම්බෙලා මේ බව කරුණු දන්නලා තියෙනවා. සියලු විස්තර තියෙද්දි පොලිසිය අපරාධකරු අත්අඩංගුවට ගන්නවත් ඔහුට විරුද්ධව මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු නීතියක් ක්‍රියාත්මක කරන්න පොලිසියට සමත් වෙලා නැහැ. ඇයි ගන්දර පොලිසිය මේ පුද්ගලයා අත්අඩංගුවට අරගෙන නීතිමය කටයුතු කරේ නැත්තේ ඇයි කියන එක තමයි මගේ තියෙන ගැටලුව. කෙසේ වෙතත් අප කළ විමසීමකදී ගන්දර පොලිසිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.
විල්පත්තුව පූක්කුළම ප්‍රදේශයේ තිබී සොයාගත් කල්ලාරු හස්තියාගේ බවට සැකකිරෙන අස්ති කොටස් කඩිනමින් DNA පරීක්ෂණයක් සඳහා යොමු කරන බව පොලිසිය පවසනවා. මේ අතර පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ විල්පත්තුව ආශ්‍රිතව සිටි තවත් ඇතුන් තිදෙනෙකු අතුරුදන්ව ඇති බවයි. ඝාතනය කළ බවට සැකකරන හස්තියෙකුගේ අස්ති කොටස් විල්පත්තුව වනෝද්‍යානයට මායිම්ව පිහිටි පූක්කුළම ප්‍රදේශයේ තිබී ඊයේ සොයාගනු ලැබුවේ පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි. එම අස්ති කොටස් කල්ලාරු හස්තියාගේම ද යන්න තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් සඳහා යොමු කරන බව පොලිසිය සඳහන් කළා. ඒ අනුව පසුගිය 28 වෙනිදා අනුරාධපුරය තන්ත්‍රිමලය ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 50කට අලෙවි කිරීමට සැලසුම් කර තිබූ ඇද්දල යුගලේ කොටස් සහ අස්ති කොටස් DNA පරීක්ෂාවට ලක් කරනු පැති. අඩි 4කට වඩා දිගින් යුතු මෙම ඇද්දල යුගලේ සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් මෙවරට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි. ඔවුන් අතර සිලාවතුර පොලිස් සමේ සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිවරයා දවනවා. මේ අතර පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ කල්ලාරු රක්ෂිතයේ සිටි මේගනමැති හස්තිය ඇතුළු තවත් ඇතුන් තිදෙනෙකු අතුරුදන්ව ඇති බවයි. විල්පත්තුවට උතුරින් පූක්කුළම ඇතුළු ඒ සිදුවෙන වන සංහාරය පිළිබඳ නාලිකාව හෙළිදරව් කළා. ඒ සම්බන්ධයෙන් කල්ලාරු ප්‍රදේශයේ ජීවත් වෙච්ච කල්ලාරු මහඇතා නමින් ප්‍රසිද්ධ ඇතාගේ ඇද්දල සහ ශරීරයේ සෙසු කොටස් මේ වනට හම්බ වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ වනට ඒ ප්‍රදේශයේ කල්ලාරු මහඇතා සමග සැරිසැරු තවත් කුඩා ප්‍රමාණය ඇතු දෙන්නේ අතුරුදහන් වෙලා ඉන්නවා. ඒ වගේම විල්පත්තුවේ කාලිවිල්ලු ඇතුළු ප්‍රදේශ ගණනාවක සැරිසැරුව විශාල ඇතෙක් වාර්තා වුණා මේඝ කියලා. ඒ මේඝ කියන ඇතත් මේ වනට අතුරුදහන් වෙලා තියෙනවා. මං හිතන්නේ කල්ලාරු ඇතාටත් වඩා විශාල දල තියෙන ඉතාම දැකුම් කළු ඇත. මේක තමයි අපි මුලින් ඉඳන් සඳහන් කළේ. මේ දේවල් සිද්ධ වුණොත් අවසාන ප්‍රතිඵල මේ ආකාර වෙන බව. හිරු CIA හරහා සිදු කළ අනාවරණයෙන් පසු යාල වනෝද්‍යානයට සෆාරි ජිප්‍රත ඇතුළත් කිරීමේදී පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට ජනාධිපතිවරයාගේ සහ ග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව මෙතෙක් දිනකට ඇතුළත් කළ සෆාරි ජිප්‍රත සංඛ්‍යාව 400 සිට 600 දක්වා ඉහළ දැමීමටත් සංචාරකින් සඳහා වන පහසුකම් වැඩි දියුණු කිරීමටත් අවධානය යොමු ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. පසුගිය කාලයේ ජාල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සෆාරි ජීප්‍රත සංඛ්‍යාව 400 දක්වා සීමා කෙරුණේ වනසතුන්ගේ සුරක්ෂිතභාවය සහ නිදහස පිළිබඳ අවධානය යොමු කරමින්. එය පැසසිය යුතු කරුණක් වුවද අදාළ තීරණය සංචාරක කර්මාන්තයට මරු පහරක් එල්ල කර ඇති බව හිරු CIA හරහා අප අනාවරණය කළා. වනෝද්‍යානය නැරඹීමට ප්‍රවේශපත නිකුත් කිරීමට එක් ප්‍රවේශපත්‍ර කවුලුවක් පමණක් විවෘත කර තිබීම හේතුවෙන් සැතපුම් ගණනාවක් දුරට රථ පෝලිම්වල පැය ගණනාවක් සංචාරකින්ට ගත කිරීමට සිදුව තිබුණා. Over an hour. This could be better, could be improved if somebody was thinking how to do it. ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට කාලය වැය කරන සංචාරකින්ට සිය සනීපාරක්ෂක කටයුතු සිදු කර ගැනීමට පවා දිගු පෝලිම්වල සිටීමට සිදු වෙද්දී මෙම ස්ථානයේ එක් වැසිකිළියක් පමණක් තිබීම හේතුවෙන් මෙම ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සෆාරි ජීප්‍රත හිමිකරුවන් පිරිසක් තිස්සමහරාම අකුරගොඩ ප්‍රදේශයේදී අද අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමු වුණා. සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා හිරු CIA හරහා අදාළ සිද්ධිය හෙළි කිරීම පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. මම දැක්කයි හිරු මාධ්‍ය විදේශිකයන් පීඩාවට පත්වීම පිළිබඳව ජනාධිපතිතුමාට මේ සිද්ධිය දැනුම් දුන්නම ජනාධිපතිතුමා අක්‍රාමාත්‍යතුමා සමග සාකච්ඡා පවත්වලා ඒ වගේම වනජීවී අමාත්‍යතුමා සමග සාකච්ඡා කළා. අපි මේ ගැටලුව අද විසඳලා තියෙනවා. විධිමත් ආකාරයේ සැලැස්මකින් මේ ක්‍රියාත්මක කරන්නත් අපි බලාපොරොත්තු වෙමු. දැන් තවත් පුවත් සමකින් රටවටා හිරෝ. ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රි අශෝක රන්වල මහතා සහ සපුගස්කන්ධ පොලිසිය වැඩබලන ස්ථානාධිපතිවරයා ඇති වූ බව කියන කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේ මූලික වාර්තාව කොළඹ අපරාධ කොට්ටාසය විසින් නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාට භාර දී තිබෙනවා. එයනුව සපුගස්කන්ධ වැඩබලන ස්ථානාධිපතිවරයාට ස්ථානමාරුවක් ලබා දෙන ලෙසත් ඒ මැතිවරණ කොමිසමේ අනුමැතිය අනුව ක්‍රියාත්මක කරන ලෙසටත් අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා. නාවික හමුදාවට ලද තොරතුරක් මත අද උදෑසන වැල්පිටිතුරේ ප්‍රදේශයේ සොහොන් බිමක සිදු කළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි 3කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 90ක් අබින් කිලෝග්‍රෑම් 4ක් සහ හෂිස් කිලෝග්‍රෑම් 4ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. මේ සූදානම සමුගෙන යන්නට
පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. අපි එළියම වන්නේ අද රාත්‍රියේ 9:30ට. අයිබෝවන්.